අයිබෝවන් විශ්වසනීයම පුවත් කාටත් කලින් රටට කියන ස්වාධීන රූපවාහිනී රාත්‍රී 9:30 ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයෙන් සමකින් ඔබේ වර්ණේ අදත් මුලින්ම අවධානය ප්‍රධාන ප්‍රවෘත්තියේ සිරස් තල වෙත කොරෝනා මරණ ලැයිස්තුවට අදත් හතක් එක් වෙයි समस्त मरण गणन 471ක් වෙයි දහම් පාසලටත් ආගමික කටයුතු වලටත් දරුවනුත් ජනතාවත් යොමු කරොත් අපරාධ නඩු අඩුවේවි අගමැති කියයි පාවින කබානා හෝටලය ලංකාවේ හෝටල් ක්ෂේත්‍රය නව මගකට ගේන්න සූදානමින් ගෝමරන් කඩවල දැරියගේ ඉල්ලීමට ජනපතිගෙන් ක්ෂණික ප්‍රතිචාර ඉල්ලීම එසැනින් පළදරයි මියන් මාරය උණුසුම් වෙයි ප්‍රචණ්ඩත්වය ඉහළටම හමුදා වෙඩිපහරින් 10ක් මරුට වෙනුරේ කොරෝනා පොකුරට අලුතෙන් ආසාදිතයන් 204 දෙනෙකු එකතු වෙද්දී කොරෝනා මරණ ලැයිස්තුව 471 දක්වා ඉහළ ගියා ओ नजीत मेत्र हुदकलाकृति भू प्रदेश की प्याक हेटू दे पहे सिट निधास्करना कोविड 19 पैतरी में बलक में जाति क्रियान्वित मध्यस्थान तीरने कर लेनवा COVID-19 ආසාදිතයන් 204 දිනකෝ අද දිනේ අලුතින් හඳුනාගෙනුණා. ඉන් 4 දිනකෝ බන්ධනාකාර ආශ්‍රිතව හඳුනාගෙන ඇති බවයි COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කළේ. ඒ අනුව මෙරටින් වාර්තා වන COVID-19 ආසාදිත සමස්ත සංඛ්‍යාව 82890ක්. රෝහල්වල සහ අතරමැදි ප්‍රතිකාර මධ්‍යස්ථානවල 4053 දිනකෝ ප්‍රතිකාර ලැබෙනවා. 70373 දිනකෝ පූර්ණ සුවය ලබා රෝහල්වලින් පිටව ගොස් තිබෙනවා. කොරෝනා ආසාදනය වී සිටි 7 දිනක මියාමත් සමග කොරෝනා මරණ සංඛ්‍යාව 471ක් දක්වා ඉහළ ගියා. කුරුණෑකල ප්‍රදේශයේ පදිංචි 56 හැවිරිදි පිරිමි පුද්ගලෙක්, අනුරාධපුර පදිංචි 55 හැවිරිදි පිරිමි පුද්ගලෙක්, ගම්පහ පදිංචි 59 හැවිරිදි පිරිමි පුද්ගලෙක්, රුක්ගහවිල ප්‍රදේශයේ පදිංචි 79 හැවිරිදි කාන්තාවක මියගොස් තිබෙනවා. දෙමළගම ප්‍රදේශයේ පදිංචි 51 හැවිරිදි පිරිමි පුද්ගලෙක් සහ කොළඹ පහ ප්‍රදේශයේ පදිංචි 81 හැවිරිදි පිරිමි පුද්ගලෙක්ද පන්නිපිටියේ පදිංචි 87 හැවිරිදි පිරිමි පුද්ගලෙකුද මිය ගිය අතර වෙනවා. COVID-19 ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ පුද්ගලින් 441976 දෙනෙකුට කොරෝනා ඉන්නත මෙවන විට ලබා දී තිබෙනවා. ඊයේ දිනේදී පුද්ගලින් 35343 දෙනෙකුට ඉන්නත ලබා දුන්නා. ඉදිර සති දෙක තුල ලංකම් සහ පෞද්ගලික බස් රථ රියදුරන්ට සහ කොන්දොස්තරවරුන්ට කොවිඩ් එන්නත ලබා දීමට බලාපොරොත්තු වන බව රාජ්‍ය මාත්‍ය දිලුම් අමුණුගම මහතා පවසනවා. මේ වෙනකොට අපි ඉල්ලුම් කරලා තියෙනවා අපේ ලංගම ඒ වගේම පෞද්ගලික බස් රථ රියදුරු කොන්දොස්තරවරුන්ට මේ එන්නත ලබා ගන්න මාත්‍යක තාම ලබා ගත්තේ නැහැ. ඒ කට්ටියත් එක්ක මමම පළවෙනි එකෙන් ආරම්භ කරන්න බලාපොරොත්තු වෙනවා. විතර සති දෙකක් තුනක් ඇතුළත ඒක කරන්න පුළුවන්. මෙතර මඩකලපුව කාත්තංකුඩේ හුදකලාකෘති වූ ප්‍රදේශ කිහිපයක් හෙට උදැසන 5 සිට නිදහස් කර තිබෙනවා. ගෆුර් පාර, මොහිනාර් මාර්ගය, සින්නතෝන පාර හා ටෙලිකොම් බවතේ පළමු හරස් වීදි යන ප්‍රදේශ හුදකලා බවින් නිදහස් කරන බව COVID-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසනවා. දහම් පාසල් ඇතුළු ආගමික කටයුතු වලට දරුවන් හා ජනතාව යොමු කිරීමෙන් අපරාධ නඩු අඩු කර ගැනීමට හැකිවන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පවසනවා. හම්බන්තොට දිස්ත්‍රික්කයේ ශාසන ආරක්ෂක මණ්ඩල යතිවර අභිමාන් උපහාර උල්ලෙහි ප්‍රධාන ආරාධිතයා ලෙස එක්විමුණුවේ අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ. හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් කාර්යාල ශ්‍රවණාගාරයේ පැවති මෙම උත්සවයේදී හම්බන්තොට ශාසන ආරක්ෂක මණ්ඩලයේ ස්වාමින් වහන්සේ හත් නමකට උපහාර ප්‍රදානය කෙරුණා. දහම් පාසල් තුලින් යහපත් පුරවැසියන් නිර්මාණය කර ගැනීමට ඇති හැකියාව පිළිබඳව කරුණු පැහැදිලි කළ අග්‍රාමාත්‍යවරයා බුද්ධහම ආරක්ෂා කර ගැනීමට මෙන්ම දරුවන් යහමකට ගැනීමට භික්ෂුන් වහන්සේ කරන කැපකිරීම අගය කරන බවද ප්‍රකාශ කළා. ගිරුවාගම් 12000 රට ප්‍රධාන අධිකරණ සංගණායක පූජ්‍ය කුමුක්කවේ චන්දසෝම, කිරිවේර රාජමහා විහාරාධිපති පූජ්‍ය කොබවක දම්මින්ද, හම්බන්තොට දිස්ත්‍රික් ශාසන ආරක්ෂක බල මණ්ඩලයේ සභාපති පූජ්‍ය උයන්වත්තේ සද්ධාරාමයන් ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ සංඝරත්නයද මෙම අවස්ථාවට වැඩම කර සිටියා. අමාත්‍යවරුන් වන චමල් රාජපක්ෂ, නාමල් රාජපක්ෂ, මහින්ද අමරවීර, රාජ්‍ය අමාත්‍ය ඩී.වී. චානකයන් මහතුරුන්ද මෙම අවස්ථාවට එක් වුණා.
මේ අතර ශ්‍රී ලංකා අමරපුර මහානිකායේ චුලගන්දි පාර්ශ්වයේ සංඝ සභා මූලස්ථාන ගොඩනැගිල්ලේ ඉදිකිරීම් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරුණා. වැලිතර පුෂ්පාරාම විහාරස්ථානයේ මෙම ගොඩනැගිල්ල ඉදිකරනවා. ඥානතිලක ප්‍රභා සමරු ග්‍රන්ථය ශ්‍රී ලංකා අමරපුර මහානිකායේ චුලගන්දි පාර්ශ්වයේ මහානායක ශ්‍රී ලංකා අමරපුර මහානිකායේ වැඩබලන උත්තරීතර මහානායක අධිපූජ්‍ය ගන්තුනේ අසජි ස්වාමින් වහන්සේ අග්‍රාමාත්‍යවරයා වෙත පිහිඳී පිරිනැමුවා. උන්වහන්සේ වෙත සාහිත්‍ය චූරී සමුරු තිලනේ ප්‍රදානය කෙරුණේ අග්‍රාමාත්‍යවරයා චුලගන්දි පාර්ශ්වයේ ජ්‍යෙෂ්ඨ අනුනායක පූජ්‍ය වැලිතර අමරනන්ද දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය වැලිතර අමරජීවන ස්වාමීන් වහන්සේද අමාත්‍ය රමේෂ් පතරණ මහතාතුළු පිරිසක්ද මෙම අවස්ථාවට එක් වුණා. දකුණු පළාත් හිටපු අමාත්‍ය අභාප්‍රාප්ත අධිනිතිඥ යුඩීජී ආරියතිලක මහතාගේ දේහයට අග්‍රාමාත්‍යවරයා අවසන් ගෞරව දැක්වුවා. ගාල්ලේ පිහිටි ඒ මහතාගේ නිවස වෙත ගිය අග්‍රාමාත්‍යවරයා දේහයට අවසන් ගෞරව දැක්වීමෙන් පසුව පවුලේ සමාජිකයන් වෙත සිය ශෝකය පළ කළා. යුඩීජී ආරියතිලක මහතා නාගොඩ ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයෙකු මෙන්ම දකුණු පළාත් සභාවේ මන්ත්‍රීවරයෙකු සහ අමාත්‍යවරයෙකු ලෙස දීර්ඝ කාලයක් මහජන සේවයේ නිරත වී තිබෙනවා. බෙරට හෝටල් ක්ෂේත්‍රයේ නව පරිච්ඡේදයක් සනිටුහන් කරමින් ප්‍රථම පාවෙන කබානා හෝටලය නුදුරේදීම සංචාරකයන් වෙනුවෙන් විවෘත කිරීමට කටයුතු යොදා තිබෙනවා. මේකමෝ බෝලවත්ත ප්‍රදේශයේ එය ඉදිකර ඇත්තේ බොහොමිත්‍යා සමීක්ෂණ හා පතල් කාර්යංශී උපදෙස් මත භූමි පුනරුත්ථාපන වැඩසටහන යටතේ. ඉදිකිරීම සඳහා රුපියල් මිලියන 500ක ආයෝජනයක් සිදු කරන්නේ දේශීය ව්‍යාපාරිකයෙකු වන කැලුම් පෙරේරා සහ ප්‍රවීණ ක්‍රිකට් ක්‍රීඩකයෙකු වූ තිලකරත්න දිල්ෂාන් යන මහත්වරුන්. සියලු ඉදිකිරීම් දේශීය ඉංජිනේරුවරුන්ගේ සහ ගෘහ නිර්මාණ ශිල්පීන්ගේ මූලිකත්වයෙන් සිදු කිරීම විශේෂත්වයක්. කාමර 50කින් සමන්විත මෙම හෝටලයේ කාමර 10ක් GPS තාක්ෂණයද උපයෝගී කරගනිමින් ජලය වටා ගමන් කිරීමට හැකිවන ආකාරයෙන් නිර්මාණය කර තිබෙනවා. ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපති කිමාලි ප්‍රනාන්දු මහත්මිය පැවසුවේ මෙය ශ්‍රී ලංකා සංචාරක ව්‍යාපාරයට ආඩම්බරයක් ගෙන දෙන ව්‍යාපෘතියක් බවයි. පළමු වතට සංචාරක සංවර්ධන අධිකාරියේ පාවෙන හෝටලයකට අපි අප්‍රූවල් දුන්නා. US ඩොලර් මිලියන 3ක ප්‍රොජෙක්ට් එකක්. සංචාරක සංවර්ධන අධිකාරියේ ගොඩාක් සන්තෝෂ වෙනවා මේක ගැන. මම ඇත්තරම ස්තුති කරන්නත් ඕනේ අනිත් ආණ්ඩුවේ ආයතන වලට. මොකද මේක ලේසියෙන් අප්‍රූවල් දෙන්න බැරි වුණ දෙයක්. හැබැයි ඔක්කොමලා එකතු වෙලා මේක කොහොම හරි අප්‍රූවල් දීලා පාවෙන කබානාස් වගේ හදනවා. දැන් එක ස්ටේජ් 1 එකේ ඉවර වෙලා තියෙනවා. මං හිතන්නේ ජූනි මාසෙ වෙනකොට මේ අවුරුද්ද ඒක අරිනවා. මේ වගේ පරිසරයට හිතකාමී සංචාරක දේවල් තමයි අපි බලාපොරොත්තු වෙන්නේ. ඒක නිසා අපි අනිත් කට්ටියටත් ආරාධනා කරනවා විදේශිකයන්ට අලුත් අත්දැකීමක් බලන්න. කරපු දේ ගැන අපි ගොඩක් ආඩම්බර වෙනවා. මෙම හෝටලයේ ඉදිකිරීම අවසන් වීමටත් ප්‍රථම මාධ්‍ය ඔස්සේ කළ දැනුවත් කිරීම හේතුවෙන් ප්‍රංශය, ජර්මනිය, ඉතාලිය වැනි රටවල සංචාරක නියෝජිතයන් මෙරට වෙත පැමිණ මේ නැරඹීමට එක්වීමද විශේෂත්වයක්. මෙම හෝටලයේ පාවෙන කබානා, පාවෙන ආපන ශාලා, දියට සම්බාහන මධ්‍යස්ථාන සහ පාවෙන පිහිනුම් තලකයක් ඇතුළු විශේෂාංග රසකින් සමන්විතයි. ලංකාවේ ප්‍රොජෙක්ට් 2700 ගානක් අතරින් එකේ නම්බර් 1 ප්‍රොජෙක්ට් එක හැටියට මේක සිලෙක්ට් වුණා. ඒකට අපිට World Bank එකෙන් ඩොලර් ලක්ෂ 5ක ග්‍රාන්ට් එකක් හම්බුණා. ඒ වගේම භූවිද්‍යා පතල් කෙනින් කාර්යාංශයේ මධ්‍යම පරිසර අධිකාරිය, සංචාරක මණ්ඩලය, ඒ වගේම නාගරික සංවර්ධන අධිකාරිය කියන මේ ආයතන ඔක්කොන්ටම ලොකු අවශ්‍යතාවයක් තිබුණා. මේ මැටි කපල, වැලි කපල මේ නැති වෙච්ච පරිසරය හදන්න ඕනේ කියන එක. අලුත් දෙයක් අපි කරලා තියෙනවා. මේ කොරෝනා වසංගතයත් එක්ක සංචාරක කර්මාන්තයට ලෝකේ අංක 1 තැනට ශ්‍රී ලංකාව පත් කරගන්න අපි මේ දරන උත්සාහය ප්‍රතිඵල ඇවිල්ලා තිනවාද? දරුවන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කරමින් සාමාන්‍ය පෙළ විභාගයේ පැවැත්වීමට සියලු කටයුතු සූදානම් කරලා තියෙනවා කියලා අධ්‍යාපන ඇමති මහාචාර්ය ජේල්පීරිස් මහත්මයා කියනවා. හෙට ආරම්භ වන අධීන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ දිවයින පුරා මධ්‍යස්ථාන 4513 කදී පවත්වන්නේ සියලු කටයුතු සූදානම් කරලයි තියෙන්නේ. අපොස සාමාන්‍ය පෙළ විභාගය හෙට සිට දසවනදා තෙක් පැවැත්වීමට නියමිතයි. දිවයින පුරා අපේක්ෂකයින් 6,22,000ක් විභාගයට මුහුණ දීමට සූදානම්ින් සිටිනවා. සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 542ක්ද සූදානම් කර ඇති අතර COVID-19 ආසාදිනයට ලක් වූ අපේක්ෂකින් සඳහා සෑම දිස්ත්‍රික්කයකම විශේෂ මධ්‍යස්ථාන දෙක බැගින් ස්ථාපනය කර තිබෙනවා. අතිරේක විශේෂ විභාග මධ්‍යස්ථාන සූදානම් කර තැබීම වෙනුවෙන් පළාත් මට්ටමින් රුපියල් 1,500කට අධික මූල්‍ය ප්‍රතිපාදන ලබා දී ඇති බව අමාත්‍ය ජේල් පීරිස්
महता सदहन कला महजन सौख्य परीक्षक वरुण सौख्य वैद्य निर्धारीन अतिलु सौख्य बलधारीन उपदेश लबाकनिमेन सिसुन के पूर्ण सौख्य रक्षाव तहवर किरीमिड पियवर किनति बेनवा विभाग काल सीमाव तुल प्रवाहन कटियुतु क्रियात्मक किरीम संबंधेन दुम्रिय डिपार्टमेंट सह मार्गस्थ मगे प्रवाहन अधिकारी समग साकच्छा किरीमिड अमात्यवर कटियुतु कला कोतेक अभियोग पेमणियद तरुण अध्यापन बाधावकिन तुरव इदिरियट गिनियाव संधा पूर्ण अवधाने यमुकरति बवाय अमात्यवर्या पेवसुवे तरुणगे सौख्यट प्रमुख अवधाने यमुकरमेन तमाय मे समस्त वेडपिरवेल अपि सकास्करला दिवेन्ने दैन हेट आरंभ वन सामान्य पेल विभागे मार्तु 10 वेनिदा अवसानय अपि उपरिम उत्साह दरनवा मे विभागे प्रतिफल जूनि मासे वेनकोट निकुत किरीमट हा इनपसु जूलि मासे उसास पेल पंति आरंभ किरीम मीट वडा अमारुगुणा एकातकेन उसास पेल विभागेकट दवस 22क गिया मेकट दवस 9 हय हबै ए विभागे प्रतिफल अपि उपरिम उत्साह दरनवा अप्रैल मासे निकुत किरीम मेत्र सामान्य पेल विभाग संबंधे विभाग कुमसारिस जनरल सनत पूजित महताद सैम दिशा नियोजन पारधि विशेष विभाग मध्यस्थान हतलिय आसन प्रमाण सूदान कोविड 19 आसादित धर्व सदा विभाग पेनीसिटी मे विन वार्ता दिवैने दिशेकम कोविड आसादित धर्व विशि पास दिन को मेम आसादित धर्व विभाग पेनीसिटी सदा अवश्य मूलिक पास सामान्य पेल विभाग पवत्म संधा हेटन कलाप अध्यापन कार्यालय अटते पालनियवन पासल बिल विसपी चहरण कटियुत किरण आकार मिलस दिखगनी मिट लभुना गम समग पिलीसंदराट ये गोमरान कडवल क्यूले कडवल विद्यालय जनाधिपति गोटाबे राजपक्ष मेतिमा शिष्यवक् इली मकल ए तमन के विद्यालय क्रीडांगणे पिली सकर करला दिन्न कियलाई ए इलीम मेवेन कोटात पलदरला तियनवा गोमरान कडवल दीपावति गम समग पिलीसंदर वेडसटहानेदी त्रिकुणामलय मेदवच्ची विद्यालय सितुबियक जनाधिपति गोटाबे राजपक्ष मेतिमागिन इल्ला सिटी तम पासले क्रीडांगणय संवर्धने करदन लेसाई අතිගරු ජනාධිපතිතුමනි මම ත්‍රී මැදවැච්චිය විද්‍යාලයේ අපේ ඉස්කෝලේට ක්‍රීඩා පිට්ටනිය යන ජනාධිපතිතුනි අපේ ඉස්කෝලේ ඉන්න ගොඩක් ක්‍රීඩා දක්ෂතා තියෙන පළාත් මට්ටමේ ජයග්‍රහණය කරපු සහෝදරයෝ හරි එක ලබා දෙන්නම් ජනාධිපතිතුමා වහා ක්‍රියාත්මක වෙමින් එම ඉල්ලීම එසෙනින් ඉටු කර දීමට පියවර ගත්තා මැදවැච්චිය විද්‍යාලයේ ක්‍රීඩාංගණය සම්බන්ධන කිරීමේ කාර්ය යුද හමුදාවට පැවරුණු අතර පැය දෙකක් යනටත් මත්තෙන් එහි සංවර්ධන කටයුතු ආරම්භ කර තිබෙන ආකාරය දැක ගැනීමට ලැබුණා සිතුවියගේ ඉල්ලීම පළගන්නුමින් යුද හමුදාවේ ඉංජිනේරු සේනාංකය හමුදා බට කණ්ඩායම් සහ යන්ත්‍ර සූත්‍ර සමග එම ස්ථානට පැමිණියේ දීර්ඝ කාලයක් තිස්සේ නොමිසඳුණු දරුවන්ගේ සිහිනයක් ඉටු කර දීමේ අරමුණින් ජනාධිපතිතුමා ගම සමග පිළිසඳරක් වැඩසටහනට සහභාගී වීම තුලින් ප්‍රදේශයේ විශාල වැඩ කොටසක් සාර්ථකව සිදු කර ගන්න පුළුවන්කම ලැබුණා විශේෂයෙන්ම මේ පාසල්වල පද්ධතිය තුළ අධ්‍යාපන ශාස්ත්‍රය තුළ අඩුපාඩුකම් රාශියක් සම්පූර්ණ කර ගන්න පුළුවන්කම තිබුණා ඒ වගේම ක්‍රීඩා පිටියත් සංවර්ධනය කර ගැනීමේ අවස්ථාව අපිට උදා වුණා ඒක ලහි ලහියේ කඩිනමින් මේ ආරම්භ කිරීම පිළිබඳව අපි තව තවත් සතුටු වෙනවා මේ අවස්ථාව පිළිබඳව වඩාත් ගුණාත්මක ඒ වගේම නිර්මාණශීලී සේවාවක් ජනතාවට ලබා දෙනවා නම් ලාභයක් උපද්දවන්න පුළුවන් තැනට රාජ්‍ය ආයතන පත්කරන එක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සෞභාග්‍ය දැක්මේ එක් සංකල්පයක්. අනේ ඉලක්කය ජයගනිමින් පෞද්ගලිකාංශයත් එක්ක කරට කරතරඟ වදින්න පුළුවන් අලුත් ගමනක් ආරම්භ කරපු රාජ්‍ය ආයතනයක් ගැන කියන්න අපේ නිමේෂ චමත් සංකල්ප දැන් සූදානම්ින් ඉන්නවා. අපි මේ ඉන්නේ සැලසිනේ ආයතනයේ පිවිසුම් දොරටුව ළඟ. සැලසිනේ ආයතනය කියන්නේ මොකක්ද කියලා ඔබ සමහර විට දන්නවා ඇති. සමහර විට නොදන්නවා ඇති. දන්න අය වෙනුවෙනුත් නොදන්න අය වෙනුවෙනුත් අපි හිතුවා මේ ආයතනයෙන් සිද්ධ වෙන්නේ මොකක්ද කියලා සුවා බැලීමක් කරන්න. අපි අතුලට ගිහලා බලමු ඒක. සැලසිනේ රූපහාන ආයතනය ආරම්භ කරලා තියෙන්නේ 1982 පෙබරවාරි මාසේ පළවෙනිදා.
ඒකෙන්තරම ජාතික රූපවාහිනිය පටන් ගන්න සති දෙකකට කලින් සැලසින රූපවාහිනිය ආයතනය ආරම්භ කිරීමේ ප්‍රධාන අරමුණ වෙලා තිබිලා තියෙන ඒ කාලේ ජාතික රූපවාහිනියට අවශ්‍ය වැඩසටහන් නිෂ්පාදනය කරන්න ඒ වගේම රජයේ ප්‍රචාරණ අවශ්‍යතාවය ඉෂ්ට කරගන්න වත්මන් සභාපති අමිල මොරේමණ මහතා සැලසින ආයතනයට අලුත් දැක්මක් එක්ක අලුත් මානයකට සියලුම සේවකයන් ගමන් කරවමින් සිටිනවා සැලසිනේ රූපවාහිනිය ආයතනය කියන්නේ රජයේ සතු එකම ප්‍රචාරක ඒජන්සියක ජාතිය නිර්මාණකරුවා විදිහට තමයි අපි මේ වසරේ සිට ඉදිරියට අපේ කටයුතු කරගෙන යන්න බලාපොරොත්තු වෙන්නේ. අපි තුන් බෙලෙන් දැන්වීමක් ඔබගේ ආයතනයට ප්‍රචාරය කරගන්න අවශ්‍ය නම් රූපවාහිනිය ගුවන් විදුලි එහෙම නැත්නම් පුවත්පත් මාධ්‍යයෙන් ඒ නිර්මාණ කටයුත්තේ සිට නිෂ්පාදන කටයුතු දක්වා සියලුම කටයුතු මේ සැලසිනේ රූපවාහිනිය ආයතනය තුලින් ඔබට ඉටු කරවා ගන්න පුළුවන්. සැලසිනේ රූපවාහිනිය ආයතනය නව රජයේ බාර ගන්න විට අලාභදායි මට්ටමේ තිබුණේ. නමුත් මේවන විට ඉතාම සතුටින් කියන්න ඕනේ මිලියන 10ක පමණ ලාභදායි මට්ටමකට අපි ගෙනල්ලා තියෙනවා. මේ අවුරුද්දේ නිදහස් දින තේමා ගීතය සකස් කරන්නටත් සැලසිනේ රූපවාහිනිය ආයතනයට හැකි වුණා. අතිගරු ජනාධිපතිතුමන්ගේ සෞභාග්‍යයේ දැක්ම ශපත කරන්නට ජනමාධ්‍ය අමාත්‍යාංශය යටතේ තියෙන සැලසිනේ රූපවාහිනී ආයතනයට මේ වෙන විට හැකියාව ලැබී තියෙන බව අපි බොහොමත්ම ආඩම්බරයෙන් සඳහන් කරන්න කැමතියි. දැන් පෞද්ගලික අංශයේ තියෙන සියලුම ඇඩ්වර්ටයිසින් ඒජන්සිස් එක බලද්දී අපි කරට කර සටන් කරන තැනකට ඇවිල්ලා තිනවා. ගරු අමාත්‍යතුමන් කේලිය රඹුකැල්ල මැතිතුමන් නිරන්තරයෙන් සෑහෙන කාර්යභාරයක් එතුමන් ඉෂ්ට කරනවා. මාර්තු මාස අගදී EU කියලා අපි වෙනම බලාපොරොත්තු වෙනවා අපේ ඩිජිටල් ආම් එකක් විදිහට සැලසිනේ ඉදිරියට එන්නට. ඊට අමතරව ශාකා ජාලයක් අපි දිවයින පුරා ව්‍යාප්ත කිරීමට බලාපොරොත්තු වෙනවා. අපි ඉදිරි අප්‍රේල් අවුරුද්ද වෙනුවෙන් ටෙලි නාට්‍යයක් ආරම්භ කරන්න සූදානම්ින් සිටිනවා. රාජ්‍ය ආයතන වඩාත් ගුණාත්මක සේවාවක් එක්ක එවැගේම ඉතා ඉහළ ප්‍රතිරූපයක් එක්ක ජනතාව අතරට පැමිණිය යුතුමයි. අලුත්වීම් රසක් එක්ක හෙට දවසේදී සැලසිනේ ආයතනය ජනතාව අතරට එන බව අපිට විශ්වාසයි. වෙනුරි 70 දශකයේ කියන්නේ අපේ රටේ ගීත ක්ෂේත්‍රයේ මහා පෙරලියක් සිද්ධ වුණු යුගයක්. මේ යුගයේදී බිහිවෙච්ච ගායකයන් දශක ගණනාවක් පුරා පෙරලි ගණනාවක් කරන්න මුල් වුණා. ඕනජිත් හැතෙව දශකයේ පෙරලියට එක්කුණු රෝම්ලෙස් ප්‍රේරණ නම් වූ ප්‍රවීණ ගායකයා පිළිබඳවයි අමතක නැති මතක තුලින් මේ ඔබට කියන්නට සූදානම් වන්නේ. හැතෙව දශකයේදී වඩා ජනප්‍රියත්වයට පත් වුණු මේ ප්‍රවීණ ගායකයා පිළිබඳව අද කතා බහට ලක් වෙන්නේ බොහොම අඩුවෙන්. ඒ නිසාම තමයි අමතක නැති මතක තුලින් මේ ප්‍රවීණයා පිළිබඳව ඔබට කියන්නට අපි තීරණය කළේ. ඇයි නාවේ මාසු වෙලා ගීතය තුළින් ඒවකට බොහෝ සෙයින් ජනප්‍රියත්වයට පත් වුණු ඔහු රොම්ලස් පෙරේරා. ඇයි නාවේ මාසු වෙලා ගීතේ සංකාමවා යා ඇයි නාවේ සොයා ජයසූරිය ආරච්චිගේ රොම්ලස් පෙරේරා නම් වූ ඔහු උපත ලබන්නේ 1944 වසරේ දෙසැම්බර් 18 වනදායි. කිරුළපන බෞද්ධ විද්‍යාලයෙන් සහ දෙහිවල මධ්‍ය මහා විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරූ රොම්ලස් පෙරේරා ගීත ගායනයට යොමුවන්නේ ඔහු තුළ කුඩා කාලයේ සිටම තිබූ යම් හැකියාවක් මුල් කරගනිමින්. ඒ කාලේ මම මුලින්ම කිව්වේ මේ මොයිදින් බෙක් මාස්ටර්ගේ සින්දු කිව්වා. එහෙම කියාගෙන යන අතරතුරේ 1963 මං ගුවන්විදුලියට සම්බන්ධ වුණා. කඩුවයේ ගල මාපිටියට සම්බන්ධ වුණා. සම්බන්ධ වෙලා 63 ඉඳලා 65 වෙනකන් මම ළමා පිටියේ ළමා ගීත ගායනා කළා. නමුත් එක ගීතයක්වත් මට තනියෙන් ගායනා කරන්න හම්බුනේ නැහැ. ඉතින් 65 මම සරලගී පරීක්ෂණයකට සමත් වෙලා ඒකෙන් ඒ ශ්‍රේණිය ගායකයේ කැටියට සමාර්ථය ලැබුවා. රූපසිංහ මාස්ටර්, WD අමරදේව, සුනිල් ශාන්ත ඒගොල්ලන් තමයි මාව ඉන්ටර්වයුව කළේ. 1970 දශකේ මම ගීත දෙකක් පටිගත කළා. ඇයි නාවේ මාසෝලා කියන ගීතයත්
මල්පෙත්තක පං හිඳකින් ආදරේ ලියලිය කියන ගීතයක් මම ගායනා කළා ඒ ගීතය මුළු ලංකාවෙම පුදුම විදිහට ජනප්‍රිය වුණා මුළු කතර ගම කඳ දෙව්සාමිනේ කරුණා සීතල බරණත් පාමිනේ ඇයි නාවි මාසොයලා ඈතින් ඇසෙන ඒ නැලවිලි ගී අවිදු අඳුර දේ දුන්නේ පාට සිනිඳු හෙට ගැන නෑ ඉරිදා ඔබ හිරුසේ පෙනෙයි ඇතුළු ගීත රසක් ගායනා කළ ඔහු තමන් ගායනින් එක් වූ චිත්‍රපට ගීත පිළිබඳවද මෙහිදී සිහිපත් කළා මම මුලින්ම ඉඳුනිල කියන චිත්‍රපටියට මම ගීත ගායනා කළා ෂෙල්ටන් ප්‍රේමරත්න මියුසික් කළේ කවුද හරි කියන චිත්‍රපටියට මම ගීත ගායනා කළා කලියුග කාලයේ කියන චිත්‍රපටියට මම ගීත ගායනා කළා කවුද හරි කියන චිත්‍රපටියට සීටි ෆර්නාන්ඩෝ සමග මේ වදයේකී ජීවිතයේ ගීතත් මමයි පුංචි රසෝයිසයිද මම ගායනා කළේ මොහිදින් බෙක් මහතාගේ ගීතවලට වඩාත් ප්‍රිය කළ රොම්ලස් පෙරේරා සංගීත සම්දර්ශනවලදී බෙක් මාස්ටර්ගේ ගීත ගැයීම නිසා මුහුණ දුන් අක්‍රදබ්යන් පිළිබඳවද තම මතකයේ අවදි කළේ මිලිසයි මුළු කොළඹ හැමතැනම හරි ප්‍රසිද්ධයි මම මොහිදින් මේක සින්දු ගේනවා බෙක් මාස්ටර් එනකොට එයාගේ සින්දු හතරක් පහක් කියලා මම ගිහිල්ලා වාදක මණ්ඩලයේ ගේනකොට මාස්ටර් මේ සින්දුව ගාන්න කියලා අයෝකර ආවලා කියලා ගියා කියලා. ඉතින් ඒ වගේ හරිය සිද්ධි වුණා. එයා මාත් එක්ක ටිකක් අමනාප වෙලා හිටියා. පස්සේ මං මගේම ගීත ගයන්න මම පටන් ගත්තට පස්සේ අන්දිබඩ මොයිදින් බෙක් කියන මේ මහා ගාන්ධර්වයා ගේ අවසන් කටයුතු करंडत मठ तमय गुंडुदलीन भारदुन सभापति ममतम निष्पादने कले यागे अवसन कटूत उत्सव सी जीवन गमन मगे हेत्त हयवनविय पसुकरमिन सिटिन रोम्लस पेरेरा नम्मू मे सुविशेषी गायन शिल्पिया अदवन विट होमागम किरिवत्तुडुवे पीटी तम निवाहनटवी जीविते सनय समय गत करनवा वसर गणनावक ගායකයෙකු සහ නිවේදකයෙකු ලෙස මෙරට කලාවට ඉටු කළ මෙහෙවර වෙනුවෙන් රොම්ලස් පෙරේරා නම් වූ ඔබට ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ ගෞරවය මෙලෙස පුද කරන්නෙමු මෙවැනි සුවිශේෂී පුද්ගලයින්ට ජීවයක් වන්නට ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලය හා නිදහස් කලා සංධානය දෙපන්දවම සූදානම්ින් සිටිනවා අප සමග ඒ සඳහා එක්වන්න ප්‍රේක්ෂක ඔබත් කැමතිනම් අමතන්න වෙනුරේ තමත් ගුවන් විදුලියෙන් රූපවාහිනී නාලිකාවලින් ඇහෙන දකින ගීත අතරේ මාගේ කිරිල්ලේ සඳ කිඳුරු කිඳුරු යන වගේ ගීත අපිට ගොඩක් සමීප වෙලා තියෙනවා මේ ගීත ගායනා කරපු ඒ ගායකයා වෘත්තියේ ගායකයෙකුනේ නැහැ ඔහු වෘත්තියෙන් මේ රටේ හිටපු ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් ඔව් ගීතෙන් පොලිසියේ ගීතවත් බව රටට පෙන්වූ ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සිරනායක මහත්මයා අද සදහටම සියල්ලන්ටම සමුදුණා අද පසුරුවේ බොරැල්ලේ පොදු සසාන භූමියේදී ඒ මහතාගේ අවසන් කටයුතු සිදු කෙරුණා අනුර සේනානායක මහතා 1973 වසරේ ආධුනික උප පොලිස් පරීක්ෂකවරයෙකු ලෙස පොලිස් සේවයට එක් වුණා. පොලිස් සේවය තුල විවිධ තනතුරු හැබවූ ඒ මහතා ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාව සිටියදී 2015 වසරේදී විශ්‍රාම ගියා. පසුගිය යහපාලන රජයේ සමයේදී දේශපාලන පරිගැනීමට ලක් වූ ඔහු වසරකට අධික කාලයක් සිරගත කොට තැබුවා. विशिष्ट पोलिस निलधारी कुसेम कलाकारुए कुदवने ओहु दक्ष गायके मागे किरिल्ली सोया यन्ने मा ऐहा दकिन्नाई दारुवन मागे मागे किरिल्ली संद किंदुरु किंदुरु यान वेनी जनप्रियम गीत रसक्म अनुर सेनानायक महता गायना कला අඳ කිඳුරු කිඳුරි යන් ගැවසෙන බෙරළ දිහාවෙන් අඳ පාන තියන රැක නොයන්නේ රාජගිරිය නිවසේ තැන්පත් කර තිබූ දේහය පසරු 4ට පමණ බොරැල්ල පොදු සුසාන භූමියේ වෙත රැගෙන යාම සිදු කෙරුණා අනතුරුව පොලිස් උත්තමාචාර මැත්තේ අභහ ප්‍රාප්ත අනුර සේනානායක මහතාගේ දේහය පිළිබඳ අවසන් කටයුතු
කටයුතු සිදු කෙරුණා. එවිදස් තොරතුරු සමකින් අපගේ රාත්‍රී ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය අවසන් වෙනවා. ඔබට සුබ රාත්‍රියක්. අයිබෝවන්.